දැන් මේ ආණ්ඩුව ගෙනියන ප්‍රතිපත්තියට අනුව ඔවුන්ට මර්ධනය ඇරෙන්න වෙන කිසිම උත්තරයක් ඉතුරු වෙලා නැහැ. ජනතාවගේ දේපළ රාජ්‍ය ව්‍යවසායන් මේවා ඔක්කොම විකුණගෙන කන ප්‍රතිපත්තිය නම් යන්නේ මේ රටේ ආර්ථිකය විනාශ කරපු ආර්ථික ත්‍රස්තවාදීන් ටෙරෙහිව පියවරක් ගන්න බැරුව ඒ අයව ආරක්ෂා කරන දේශපාලන පාරක නම් යන්නේ. ඉතුරු සියලු මහජන අදහස් දැක්වීම, ජනතාවගේ නැගිටීම්, උද්ඝෝෂණ, මාධ්‍ය ක්‍රියාකාරීත්වයන් මේ හැම එකක්ම මර්ධනය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මර්ධනය කියන එක එයාගේ දේශපාලන වැඩපිළිවෙලේ කොටසක්. ඒ මර්ධනය පරාජයට පත් කරන්න, මර්ධනය නව වත්තන්න මේ ආණ්ඩුව දැන් මේ ගෙන යන ජනතාවගේ අයිතිවාසිකම් සියල්ල උල්ලංඝනය කරන ක්‍රියාකාරීත්වය පරාජයට පත් කරන්න නම් අපිට එකතු වෙන්න වෙනවා. අපි සියලු දෙනාටම පක්ෂ විදියට අපේ ප්‍රතිපත්ති වෙනස් වෙන්න පුළුවන්. අපි සිතන පතන විදිය අපේ වැඩ කටයුතු වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපි හැම කෙනාගේම එක මතයක් තියෙනවා. ඒ තමයි මේ වෙලාවේ රජය විසින් කරන මේ මර්ධනය, ජනතාවට සාමකාමී විරෝධතාකරුවන්ට, සාමාන්‍ය රටේ සිවිල් වැසියාට කරන මේ මර්ධනයට අපි හැම කෙනාම පක්ෂපාත, ජාති ආගම් ભેදයකින් තොරව අපි හැම කෙනාම විරුද්ධයි. ඉදිරියේදී ඉතාමත් ඉක්මනින් ජනතා මතය විමසන මැතිවරණයකුත් පැවැත්විය යුතුයි කියලා අපේ පක්ෂය වෙනුවෙන් මම මේ වෙලාවේ කියනවා. පළවෙනි එක තමයි මර්ධනය. ඒ මර්ධනයට ඉරිව තමයි දැන් යම්කිසි ආකාරයක මේ එකඟතාවය ඇති වෙලා තියෙන්නේ. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක ආර්ථික වශයෙන් බරපතල ප්‍රහාරයක් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකය එල්ල කරමින් ගන්න ලබන ක්‍රියාමා. අසීමිත ලෙස බදු ගහලා තියෙනවා. මේ රටේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න හදනවා. රාජ්‍ය ආයතන හිටපු අයගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන ශ්‍රමිකටපු වගේ දේවල් අහෝසි කරන දේවල් ගේන නියමිතව තියෙනවා. ඒ නිසා මේකට ඉරිව නැගිටින්න නැත්නම් ඔවුන්ගේ ව්‍යාපෘති පරාජය කරන්න බෑ. දැන් ඔවුන් ලෑස්ති වෙනවා. තාම පැහැදිලිව මැතිවරණයකට. මේ ඔක්කොම කළා මහින්ද රාජපක්ෂ වට යනවා මැතිවරණයක් කරන්න. ඒ නිසා මැතිවරණයක් කියලා කියන්නේ ඉල්ල ගන්න ඕන දෙයක් නෙමෙයි. අනිවාර්යෙන් පෙබරවාරියෙන් පස්සේ මේගොල්ලෝට මැතිවරණ යන්න සිද්ධ. මොකද IMF එකේ කොන්දේසියක් එක්ක. මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආ ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතීන් තහවුරු වෙන්න ඕනේ. නමුත් අපිට පේන තියෙන දේ තමයි දැන් මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව ඒක පිළිගන්න ලෑස්ති නැහැ. ඒ ගැන තැකීමක් නොකර ඔවුන්ගේ බලය රඳවා ගැනීම පමණයි ඔවුන් අද තැකීමක් කරන්නේ. ඒ හින්දා ආණ්ඩුවේ මේ ප්‍රජාතන්ත්‍රයේ විරෝධී ක්‍රියාදාමය අකුල ගන්නා තුරු ඒ සටනේ අපි ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂයක් විදියට මේ බඩගින්නට එරෙහිව පාරට බහින ජනතාව මර්ධනය කරන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුව කටයුතු කරන වැඩපිළිවෙලට විරුද්ධව මේ බහුජන සංවිධානත් එක්ක අපි එකතු වෙන්න තීරණය කළා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ සියලු දේශපාලන පක්ෂත් වෘත්තීය සමිති බහුජන සංවිධාන ඒකාබද්ධව දැවැන්ත විරෝධතාවයක් රජය මේ ගෙන යන මර්ධනයට එරෙහිව ක්‍රියාත්මක වෙන්න. මෙම මාධ්‍ය හමුවේ අනතුරුව ඒකාබද්ධ ප්‍රකාශනයකටද දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයින් අත්සන් තැබුවා.